ප්‍රශ්නේ. මම බණ කියන්නේ ඔය දැන් ඉන්න බෞද්ධයි කියලා කියාගෙන ඉන්න ඇත්තන්ටත් නෙමෙයි. මම බණ කියන්නේ මේ ක්‍රිස්තියානි කියන ඇත්තන්ටත් නෙමෙයි. මම බණ කියන්නේ මුස්ලිම් ඇත්තන්ටත් නෙමෙයි. මම බණ කියන්නේ වෙනත් වෙනත් ආගම් දෘෂ්ටි දාගෙන ඉන්න ඇත්තන්ට නෙමෙයි. මම බණ කියන්නේ මිනිස්යන්ට. හිතන්න පුළුවන් මිනිස්යන්ට. ඒ මිනිස්යන්ට හිතන්න දෙයක් මම දෙනවා. මට බය නැතුව ඒක දෙන්න පුළුවන්. මම බුදුදහම හිතපු හින්දා. බුද්ධ කියලා කෙනෙක් ලෝකේ පහළ වුණා නම් ඒ පහළ වුණා කියලා කියන්නේ බුදු කෙනෙක් පහළ වුණා කියලා කියන්නේ සියල්ල දැනගත් කෙනෙක් පහළ වුණා කියන එකයි. එතකොට මොනවද දැනගත්තේ? සියල්ල. සියල්ල කියන්නේ මුළු විශ්වයම මුළු ලෝක ධාතුවම ආධ්‍යාත්මික ලෝකයක් බාහිර ලෝකයක් වශයෙන් ලෝක ධාතුව දෙකොටස්කට වෙන් වෙනවා. ඒක ආධ්‍යාත්මික ලෝකය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහිත මේ පංච උපාදාන ස්කන්ධයට. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේකයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ. ඒකද ඒ පංච උපාදාන ස්කන්ධ ලෝකයේහි ඇහැ, කන, නාසය, දිව, ශරීරයට අරමුණු වන ලෝකයක් තියෙනවා. ඒකට කියනවා ආරම්මන ලෝකේ හෙවත් බාහිර ලෝකය කියලා. මොනවාද? ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, ශරීරයට ස්පර්ශ, මනසට අරමුණු. එතකොට මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා එකක් තියෙනවා. හයකුත්, හයවෙනි ඉන්ද්‍රියකුත්. ඒ හයතම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. අරමුණු කියලා කිව්වේ ධම්ම කියන එක. ඉතින් මේ මේ බලන කල්පනා කළ ලෝකයේ 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 කිය අපි කතා කරනවා. කාටවත් පුළුවන් මේක වැඩිය දෙයක් ලෝකේ පෙන්වන්න තියනවා කියලා. මේක තමයි ඔක්කොම කියන්නේ සියල්ල. සියල්ල දැනගත්තා කියලා කියන්නේ මෙන්න මේ ටික දැනගත්තා කියන එක. මේක තවත් විදිහකින් කියනවා ස්කන්ධ, ධාතු, ආයතන කියන මෙන්න මේ කොටස් තුනකට වෙන්නලා දක්වනවා. ස්කන්ධ කියන්නේ අර කිව්ව පංච උපාදාන ස්කන්ධයමයි. ධාතු කියලා කිව්වේ අර කිව්වේ බුදුහන් ලක්ෂණ ස්වરૂපය. ඒ ධාතු 12 ආකාරයක් කියනවා. 12 ආකාරයක් දක්වන්නේ ගදාස නෑ. ධාතු 18ස 18 ආකාරයක් කියනවා. ආයතන 12ක් කියනවා. ඒතර 18ස ධාතු ද්වාදස ආයතන. දැන් බලන්න මේ ධාතු වෙන් කරන්න හැටි. චක්කු ධාතු ඇහි ලක්ෂණයක් තියෙනවා, පෙනීමේ ලක්ෂණයක්. ඊගොඩ සෝත ධාතු කනේ ලක්ෂණයක් තියෙනවා, ඇසීමේ ලක්ෂණයක්. ඝාන ධාතු නාසයේ ගඳ සුව දැනීමේ ලක්ෂණයක් තියෙනවා. ජීවහා ධාතු රස දැනීමේ දිවේ ලක්ෂණයක් තියෙනවා. ඊගාවට චක්කු සෝත ඝාන ජීවහා කාය ධාතු. ඊට පස්සේ මනෝ ධාතු මනසෙත් ලක්ෂණයක් තියෙනවා. දැන් මේ ලක්ෂණ වලට එකතු වෙනවා චක්කු ධාතු, චක්කු වලට රූප ධාතු. රූප කියනකොට මේ වර්ණය වෙන මොකක්වත් නැහැ. අපේ ඇහැට ඔක්කොම රූප තියෙන්නේ වර්ණ. එතකොට කනට ශබ්ද ධාතු, නාසයට ගන්ධ ධාතු, දිවට රස ධාතු, ශරීරයට පොට්ටබ්බ ධාතු, ස්පර්ශය, මනසට අරමුණු කියන ධම්ම ධාතු. එතකොට මේ ඔක්කොම තියෙන දේවල් ලක්ෂණ තියෙනවා. හැබැයි දැන් මේවා ක්‍රියාකාරීත්වයක් තමා තුළ ඇති වෙනවා. ඒකට තමයි විඥාන ධාතු. චක්කුංච පටිච්ච රූපේච. ඇහත් රූපයත්. අපේ මේ ඇහනම් වර්ණ රූපය පටිච්ච ප්‍රත්‍ය කරගෙන උපජ්ජති චක්කු විඥාන ඇති වෙනවා. විචානනයක් හැඳිනීමේ ලක්ෂණයක්. ඒක කියන චක්කු විඥාන කියලා. ඒක සමහරකට කෙනෙකුට භෞතිකව අල්ලන්න බෑ. දකි අල්ලන්න බෑ. සමහරකට මොකද්ද මේ කියලා හිතා ගන්නත් බෑ. ඒ වුණාට මේ ලක්ෂණයක් මේ ස්වභාවයක් තියෙන බව නම් කාටත් තේරෙනවා. ඒකම පැහැදිලි. ඊගාවට කනට ශබ්දය සෝත විඤ්ඤාණ ධාතු.
දිවට රසය ඊගාවට ධාතු වශයෙන් ඊගාවට සම්බන්ධ වෙනවා ඒ දිවත් රසයත් ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඒ දෙක ප්‍රත්‍ය කරගෙන කියන්නේ මේකින්ද මේක නෙමෙයි මේ දෙක ප්‍රත්‍ය කරගෙන උපකාරී වෙමින් එකිනෙකට ඇති වෙනවා ජීවා ධාතු ඊගාවට කාය ධාතු මනෝ ධාතු මනෝ ධාතු කියලා කියන්නේ දැන් අපිටම අපි මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් ගත්ත අරමුණු තියෙනවා ඔය ගත්ත අරමුණු මානසිකව ක්‍රියාත්මක කරන ස්වභාවයක් තියෙනවා ඉදිරියේදී වුණත් පස්සේ වුණත් වර්තමානයේ වුණත් අතීත වර්තමාන අනාගත තුන් කාලයේදීම ඔය අරමුණු ක්‍රියාත්මක කිරීමේ ලක්ෂණය මනසේ තියෙනවා අන්න ඒක තමයි කියන්නේ මනෝ ධාතු කියලා දැන් වෙන මොනවද ලෝකේ තියෙන්නේ ප්‍රථම අට්ඨාරස ධාතු ඊගවට ආයතන කියලා කිව්වේ ආයතන කියන්නේ පැතිරෙනවා පැතිරෙනවා කියලා කියන්නේ තමන්ගේ සංඥා පතරෝණ ලක්ෂණය කොහොමද පතරවන්නේ චක්කු චක්කායතනය එහේ ඊගවට රූප ආයතනය රූපේ ඒ වගේම ඇහැ කන නාසය දිව ශරීරය මනස චක්කු සෝත ගාන ජීවා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ 12 තමයි ද්වාදස ආයතන මේවායේ ස්වභාවය යථා ස්වરૂපයෙන් දැනගත්තා නම් ඕක තමයි මුළු ලෝකෙම දැනගත්තා කියලා කියන්නේ. ඔය අද මොනවා නිපදෙව්වත් මොනවා ගැන තර්ක කළත් මොනවා ගැන සාකච්ඡා කරත් වාද කරත් මේ හැම දෙයක්ම මොනද? අර කියපු අට්ඨාරස ධාතු ද්වාදස ආයතන පංච පාදාන ස්කන්ධේ නිසා ක්‍රියාත්මක වන දේවල්. දැන් මේ ස්වභාවය මේවා යථා ස්වභාවය බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා මොකද්ද කියලා. ඒ යථා ස්වභාවය පැහැදිලි කිරීම තමයි සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්මා අනාත්තා කියලා පෙන්වලා දුන්නේ. මොකද සංඛාර කියලා කියන්නේ? අභිසංකරෝතිති සංඛාරෝ. අභිසංස්කරණය කරනවා. මොනවද අභිසංස්කරණය කියන්නේ? කරන්නේ රූපය අභිසංස්කරණය කරනවා. සංස්කරණය කරනවා කියන එක දන්නවද? ඈ අභිසංස්කරණය කරනවා. නැවත නැවත සකස් කරමින් හට ගන්නවා. ඊගාවට වේදනා අභිසංස්කරණය කරනවා. සංඥාව අභිසංස්කරණය කරනවා. සංඥාව ඊගාවට සංඛාර සංඛාරමයි ඒකමයි ඊගාවට විඥාන. විඥානේ අභිසංස්කරණය. මොනවද? රූප වේදනා සංඥා විඥාන රූප වේදනා සංඥා විඥාන කියන මේවා අභිසංස්කරණය කරනවා නැවත නැවත හටගන්වමි ක්‍රියාවට නම්වනවා ඒක තමයි අභිසංකරෝති කියන්නේ මේ නැවත නැවත හටගන්මනින් පවත්වමින් තියෙන දේවල් ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්වන දේවල් යමක් හටගන්නවා නම් ඒ හටගන්න හැම දෙයක්ම හේතුවක් නිසා හටගත්තා මිසක් හේතු නැතුව මොකක්වත් හටගත්තේ නැහැ. එක හේතුවක් නිසා මොකක්වත් හටගත්තේ නැහැ. හේතු කීපයක් නානා හේතු. හේතු ඕනෝන්ට උදව් වෙනවා. ඒ තමයි හේතු ප්‍රත්‍ය වෙනවා කියන්නේ. හේතුන් ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් ක්‍රියාකාරීත්වය ඇති කරනවා. ඒක තමයි සංස්කරණය කරනවා කියන්නේ. අභිසංස්කරණය කරනවා කියලා කියන්නේ. දැන් මෙන්න මේ හේතුන් ඕනෝන්ට උපකාරී වෙමින් ක්‍රියාකාරීත්වයේ පවත්නා ලක්ෂණය තුල තියෙන දේවල් තමයි අපි ඇහින් ගන්නෙ කනෙන් අහන්නේ ඒ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරන හැම දෙයක්ම ඒ අත් හට ගන්නවන දේවල් ඒ දේවල් සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාරයන් අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ එක විදිහකට පවතින දේවල් නෙමෙයි ඒවයි ස්වභාවයක් තියෙනවා